අපට තියෙන්නේ මෙතන ඉඳලලා ඥාන ටිකක් උපදෝගන්ට අපි සීලය හොඳ දෙයක් හැටිට අපි බුද්ධියෙන් ගත්තා හරි චිත්තේඒක් ග්‍රතාවයක් අවශ්‍යය කියන කාරණය අපට වැටහෙන මොකද නිරන්තරයෙන් විසිරෙන්ෙන වික්‍ෂිප්ත වෙන සිතක් අපට තියෙන් එක එක තැනක තියෙනන අපට යම් සහනයක් තාව කාලක මොහොතකට හරි සහනයක් ලැබෙනවා කියනක් සිතට දැනෙන මොහොතකට නවත්තන්න පුළුවන් ඒවගේ වැරදි දැකීම දිිට්ටි ඒකත් විුද්ි කරගත්තා විිසුද්ධ කරගත්තා දිට්ටි විසුද්දේදී. ඒතුළෙෙන් අපි තේරුම් ගත්තා අවබෝදධ කරගත්තා මුළු ලෝකේ විශසයෙන්ම ක්‍රියාත්මකවෙන්නේ ධර්මතා දෙකයි කියන කාරණය. එතමයි නාමංචරූ පංච. එක ඇඩි ධර්මතා වෙන්නේ. ඔච්චර බෙදුවත් කොච්චර වෙන් කළ කොච්චර පරීක්ෂණ කළද ධර්මතා දෙකට බාහිර ධර්මයක් හොන්න බේ ධර්මතා දෙකතුළ ඇතුරත් කරන්නනවා ඒබ පිරිසිදුව දැකලා අපිට පස්සේය නාමරූපවල හේතු හෙවවා කොම දෙක ඇති වෙන්නේ කියන කාරණය හතු ප්‍රත්්‍යය බැලුව අංකා විතරණ විශුද්දේදී නගස් පිරිසිදු කරගෙනි දැන් ඇවිල්ල ඉන්න ත හොඳ තැනක මම්ම ගනා දැ මෙත මග මඟ පිළිබඳම පසුගිය දශනාව වල ගොඩා පැදිරී කර තන්නා මාන දිට්ටි වලට නොවැට යඩෝන කියන කාරණය අවසාන්නේ අවසන් කරන්නේ සහමුලින්ම අවසන් කරන්නේ තන්නාවයි මානය ඉදික්ටියයි ඇබ දික්්‍ය මේ වෙනකොට යම්ආකාරයකටි අවසන් කරති න ආත්ම දිිට්ටිය සක්කායි දිට්ටද අවසන් කරන්න ඇති මහිතනම බො ද මාන්‍යත්ති රූපරාග කිවර රූපාචර බ්‍රහ්ම ලොකවලට තියනෙල්ම තෘෂ්ණ අරූපරාග කිවේ අරු පාචර බ්‍රහ්මොල ඔකවල්ඩ තියන එල්ම රුපරාග රූපරාග මානය තවත් කෙනෙක් වසයෙන් ලෝක පෙනී හිටීමේ කැමැත්ත තියෙනවාතම ක මානයන රුපරාග අරූපරාග මාන උද්දච්ච වික්ෂප්ත වෙනවා සිතන නාගමි වනත් සිත වික්ෂි වෙනවා හොද්දච්ච අවිච්චා අවිද්‍යාව සහමුලින් අවසන් වෙන්නේ අරිහත්තේදී. රාත්තමත් එක්කම සියලු ආශ්‍රවත් අවසන් අවිද්‍යාවත් අවසන් එතට තා මනසාපු නැති බවත් තම දන්න දේ හොදර දන්න තාම එතනට වෙන්න කියලා හනම් මග නොමගර. තුළි නපදවාගන් ට්‍රෝණ ඥානය උදයවඥානයඒ ඒගවට අපිට තියන තවටක් උපදවාගැන්ච ප්‍රතිපධඥා දර්ශන විශුද්දියදී. ඒකට ප්‍රත්‍යධර්මයක් හැටියට තමයි එකැ උපකාරධර්මයක් හැටියට තමයි උද්‍ය්‍ය ඥාන උපදවයී. මකද උද්‍ය්‍ය ඥානයමයි ංගඥානයට ප්‍රත්්‍යයවෙන්නේ උපකාර උදවවන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හැදිලිය දේශනා කළ මහනෙන ඉස්සෙල්ලාම උපදවාගතයුතු ඥානේ ඥාන කැන නුවන ප්‍රඥාව නුවනින් දකිනවා ඥානය ඇතමයි උද්‍ය ඥාය උදය කියන්නේ හටගන්න වැක අතුරධහන්නන නොපෙනයන. එත ඉවරයි එකයිකය උද ව පසුගිය සතිය දේශනා කළ කරුණු දෙකක් පිළිබඳර ඇසයි කනයි අරගෙන මේ උදයව ඥානය උපදවාගන්න බුදුරජාණන් වන්සේ දේශනා කරන තමට හැකිතා තමට පුළුවන් තරම් මේ කරුණු එක එක වෙන් කරන්ට් මකද සන්තතියෙන් වෙහිලන් සන්තතිය කියන පැවත්ම පැවත්මෙන් වෙහිලතියෙන් අපට මේක එකන පවත්තින දෙයක් තියන බව අපේ මනස්සේ සටහනක් තියෙන පවයක් තියෙන බව වැරදිඒ සන්තතිඒ වැැහිරත්ව නිරන්තරය පෙළීමක් පීඩාවත් තියෙනවා ඒක වෙෙලා තියෙන සතට ඉරියව්ග ඒකන මොහතේ මොහ ඉර වෙනස් ක ස රඒවගේ අනාත්ම ලක්ෂණය ට පෙළීම් ලක්ෂණය දුක්ක ලක්ෂණය සන්තතියෙන් වහලත්තියන්නේ අනිත්‍යේ ලක්ෂණය දුක ලක්ෂණ අත් ලක්ෂණයත් අර වෙෙන් කරලා නොදැක්කීම තුළ නැවත නැවත වැඩෙන්නේ ආත්මදිට්ටිය් අනාත්ම ලක්ෂණය වහලතීන හද කින්නේ කාරගෙන බලු එහම වෙනවදක පසුග දේශනාවල දෙකක් ගත්තා ඇසයි කනයි හද කතා කරන නාශ්‍යය දිවහ සරීර්ය පිළි බඳන්න අපි නාසේ කිව් හම දැමොකක්ද කිය දන්න දඟයි කියට දෙන්න නාසේ කිවවා අප සම්මුතිය නාසේ තමයි. නාසේ තාට ගැන්මත්තියනවා ඇයි දරුව බිහිවෙනකොට නාසය තිබ්බ ඒ උදේයි ජීවිත කවධරය අවසන්න එච්චුතියයි. එතනද අර නාශසය පැවත්ම තිවරයි. හරිද එතකට එතනත් යන උදයහා හැයි ඒ උදේවය ගැනනම මේ කතා කරන්න. ඒක මේ ඥානේට් ොද කොහෙත්ම මදීමවද්‍යඥානයට ගැ ඇතිව නැතිවෙන දැන් නාසය කිය අපි කතා කරන්න සම්මෘතියන්නේ නාසය කිව්හම අපි දන්නවම මොනක්කක් ගැනද මේ කතා කරන්න කියලා ධර්මයට අනුකූලවඒ කතා කරන්න මහභූත හතර ගැන සක්තින් හතරක් ගැන එ නැත්තං පටව්‍යආාපෝ තිච වායෝ කියන හතර ගැන ැදියම කිය න තදගතිය දීරගත්ති උේ වාතය කිය හතර ගැන ඒගැන කතා කරන්න තින් නාසේ කියන්නේ අපට හඳනාගන්න හතර වෙන්කල්ල හඳුනාගඩ දීලත් තියෙන නමක් නැත්තං ඒ ධර්මතා හතර තමයි මෙ නාසේ ක්‍රියාත්මක වෙන්න සෑම මොහොතකම හරි තදගතියට රැදන්න බැහැ අපෝගතිය උනුසුමත් ග දීරගතය උණුසුම හාවායුව නැතුව තදගතයට විතරක් රැඳන්න බැලෝකය ලොකෙර හොත් බැ කවදාවත් එන්නේ එක ආපෝගතයම නැත්ත දියර ගතියට රැඳන්න බෑ තදගත්තිය උස්නය හාවායුව නැතුව රදන්න බැලෝකය වෙන් කරන්න බැවහතර හතර කයින් කරන්න බෑ ඒකම මට කලින් දේශනාවලට පැහදිි කල දීග රීරය හතරම තියෙන කස්ලෝම්නිය දත් සම්මස් නහර කියන්නේ තද ගතිය. කෙල්ල සැමසටු කඳුලු දහඩිය ලේ සැරව කියන්නේ දීර් ගතිය. උනුස්සුම කියන්නේ සරිරන උලුස්සුම දදිරණ ගතිය තවන ගතිය පුච්චණ ගති එම දිරවන්නවාය තියනවා. හතරෙන එකක් අයින් කරන්න බෑන සරෙන් ඉවත් කරන්න පුළන් හතර එකක් බෑ ඉවත් කරුවත් පවත්තන්න බැහැ එහෙනං. උනුස්සුමට පවතින්න බැහැ තනෙන් එට තදගතියත්වෝනි දීරගතයත්වනි වායත්නි වායුවට තනින් ගන දෙන්න බෑ තන් ක්‍රියත්මක වන්න බෑහට වායුවෙත් තියෙනවා තදගතතියත් තියෙනවා දියරගතියත් තියෙනවා උනුසුමක් තියෙනවා එක දන්න ඒකට තනින් ක්‍රියත්ම වෙන්න බෑ. ඒනං ඒ කරුණු හතර මේ ලෝකෙ සෑම තැනකම හිරු එලිමේ විදුලි අලෝකය පවතිීනම් සෑම තැනකම තියන එන ඒ හතර මුලු විශ්ෂයම ක්‍රියාත්මක වෙන ශක්තියන හතර ඒකයි බුදුරජාන්සයකට රූප කියලන මක් තිබ්බි එක හඳන ගන්න තමයි රූප කීවේ සිතහා සිත විලිවට නාම කිව්ව ය දෙකින් බැහරවදයක් පනවන්න බැහැ ලෝක හරිද? එහෙනම් ඒ හතරෙන් තොරවක් ධර්මයකට පවතින්න බේ. හැබෙයි තදගතියට ආයි දියරගතියට ආයිුස උස්නයට ආයිස සහවාුවට ආයිස ඇස පිල්ලන් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත්තර කෙටි කාලේ. තේරෙනෝ. එදට තදගත්තිය ඇතිව නැති වෙනවා. ඇැබ ඇතිව නැතිවෙන්නේ දියරගතියට යුනුසුම්ගතියටයි වායුවටයි ප්‍රත්තිය වෙලා එ හොඳ කියක් දැම ක්‍රමක් ගැමරට යන්න සරල බන කිවවා ධර්ම දේශන අනුවක් ර හොදට සරලෝ කිය දිීල තින දැන් ක්‍රමක් කරමින් ගැමරටයන්නේ දැන් තේරු ගන්න තරම් මනස වැඩිලා තියෙන අපිදන්න හොඳට බන්න අවුවන හොඳට පිඩි බදව නුවනින් විමසුවනක් දැන් ඥානය ක්‍රම කරමෙන් ඉහිරට ඇවිල්ලා තියෙන්ට ඕනේ එක තමයි අනුපුූර් ප්‍රතිපදාව කියල බුදුරජාන්ස දේශනා කළ අනු පිවෙලක් මේක තියෙන් තේරුම් නත නවත නැවත ඒ අර අතීතයේ දේශනා කළලත් තිය දේශ නැව නැවත යුතු බ් එකෙන් ගන්න පුළුව අරගෙන අහලා නැවත් නවස මානස එතැනට ගන්ඩ හරිද මකද දැන් ක්‍රමක් කරමයෙන් ගැඹරට යන්නේ. දැ එතකොට තදගත්තිය ඇසිපිල්ලංග හන තරන් කාලයක් එතො කෝටියකට බෙදලලා ඉට ොර කෙටි කාලයයි ඇතිව නැතිවවා. බැ නැතිවෙන් අර ධර්මතත්වනට උපකාරවේ ඒ දැනොර ඒ ඇතිව නැතිවන බව දැකීම තමයි උද්‍යවඥානය මෙන්න උදයවැඥා මේක සිද්ධ වර්තමානය මේ මොහොතේ සිද්ධ වෙන්නම ක්‍රියාව ඒකයි තතාගතයන් වහන්ේ දේශනාය කරන මහනි නතිීතය අතරික් අති කරන්න වැඩෙන්නේ අනාගතය තර අතීතය මැරලවරයි මලාතීතය මොකද හිට. අනාගතය ඇවිල්ලනේ අනාගතය හිතන්න එ වර්තමානයේ සිදුවෙන දේ පිඩි බන්ඳව විදර්ශනා ප්‍රඥාවෙන් ඉන්ඩ එහම කියලා තින බව දන්නවා තියෙනවා කිය විදර්ශනා ප්‍රඥාවෙන්ඉන්ඩ වර්තමාන සිදුව සිදුවෙන මොකල්ද කියල බලන්න එතුකොට වැටහන්න තතාගතයන්වාස දේශනා කරපු ධර්මයි දැකට මෙතන හේතු පල දකින්නක් පුළුවන් ඇයි තදගතිය ධර්මතාතුනටම හිේතු ප්‍රත්තිය හරි දෙ උදය ඥානය මෙතනය නවා ඇයි ඇිල් ලගන්න තර කාලේ කෝටියකට බිදුවත් ී තත්වොා ෙටි කාල ඇතු ඇව නාසගැන කතා කරන්න පුළුවත් සම්මුතියෙන් කතා පරමාර්තය කතා කරන බැහ. සම්මුතිය මේ ධර්මය තේරෙන්නේ එකවදාවත් ේ සම්මුතිය තේරෙන්නේ මේ ධර්මය තාකත දහ. පර් න්මෝ ක්‍රම ක්‍රමින්ය පරමාර්තයට ඒන දීරගතිය එ කොච්චරෂ එත් විසමයිතියන්නේ ඇස පිල් ගාන තරන් කාලෙ කෝටයට බෙදුවත් පට තඩු කාලය ඇතුලේ ඇතිව නැතිවන ඇබැ ඇතිව නතිවෙන්නේය තදගතියටට උනුසුම්ගතියටත් වයෝටත් ප්‍රත්්‍යය වෙලා උපකාර වෙලා පැහැදිි දක් තේරට නුව විමසන්නේ. තජෝජාතගැන නුසුම එයටට නැදන්න පුළුවන් එච්චරයි හටගන්න උනුසුම තියෙනන හටගන්න ඇසි පිල්ලගාන තරන් කාලය කෝටියකට බෙදල ඉත වැඩි කාලයඇතිලයා ඇතිව නැති වෙනවා. හැබැ ඇතිව නැතිවෙන්නේ තදගතියට දීරගතියට වායුවට ප්‍රත්තිය වෙලා තේරනද කිය වාය එයට ්‍රදන පුළන් ච්ර සර ඇසිබෙල්ලන් ගහන තරන් කාලය කෝටියකට බෙදල ඉටත් අඩාඩු කාලයක් විතරයට රැඳෙන්න්න පුළුවන් හැබැයි ප්‍රත්්‍යය වෙලා තමයිය නැතිවෙන්නේ ඇතිව නැති වෙනවා මෙමී තම යුදයවය කියකෙන් අ උපපත්ති හා මරණය අතර එතනත් ඒයට ද නාසය කටගත්ත චතයදීවරයි ඒෙන්දකින්න පුළන්ස මේ උදයව ඥා උදේවය ඥානයැන වර්තමානය මේ මොහොතේ සිදුවන්න ක්‍රියාව මොකක්ද කියෙනෙ ඒ තුළ ඇතිවෙන හට ගැන්ම සහ නැතිවීම එතකොට දැන් උදේවැය කියනෙක් එතන පේනවත් ඕනවට ප්‍රත්්‍යය කියලත් පේනවාද උපකාරය ප්‍රත්තයගැන් අනිකු ධර්මතා ත්තුන එක ධර්මයකට ප්‍රත්තේ ඒ ධර්මයකනි ධර්මතා තුනට ප්‍රත්්‍යේ ධර්මතා දෙකනි ධර්මතා දෙකට ප්‍රත්තේ තම හේතු ප්‍රත්තිය එතන අනිත්‍යය ලක්ෂණය කියන්න එකක් අනිත්‍යය කියන්න එකක් අනි්‍යය ලක්ෂණය කියන්න එකක් දෙක තේරුම් ගන්ඩ පුළුවන් තමන්ගේ සරීරේදය හොඳට අවධානය හිටියුත් අනි්‍යය ලක්ෂණය දුක ලක්ෂණය අනාත්ම ලක්ෂණය එතන එක තියන දැමී ේ හදන දෙද අර හතරෙන්නේ පටවි්‍යාපෝත්ේ චෝවා යෝකන දැ නාසේ එන යම්කිසි විකෘතිතාවයක් වෙනසක් ඉස්සලා මෙ පුංචි ලපයක් වගේ එකක් මාකාරය ඒක ක්‍රමක්‍රමයෙන් වැඩ්ඩි වෙලා එක නිකම් බුබුලක් වගේ වෙලා ගෙඩියක් වගේෙන. ද ඉස්සෙල්ලා ආවමොකත් ට ිි අනිත්්‍යේ ලක්ෂණය පෙන්න්නවා ඒ ප ලක්ෂණයයි ඒක විශාල වෙලා විශාල වෙලා ගෙඩියක් වෙලා වෙල්ල මේ සම්පූර්ණ කුණු වෙලා කුණු වෙලා පැසවල ඩොක්ට කිරම කපලයින් කරන්න වෙනවා ක අන්න අනිත්‍ය ඉස්සල පෙන් ලක්ෂණය ඒන වෙනස් වෙන බව කපෙන්වා ැ අනිත්‍ය එකක මේ කපලයි කරන්න ඩො අනිත්‍ය කියක පෙන්නවා දුක්ක ලක්ෂණය පෙන්වා ැ මේකට කැමතින නකන්න ඩිය ගඩිගේල තිස්සම් බලන මේක මන රයාලප කරන මොනා රි ගානවා කරන දෙම කරනවා එතෝට දැන් පෙන්වා දුක ලක්ෂණය ට කරම ඩවල වැඩව වැඩවල වැඩිවෙල යිට පස්ස ඩක් ත මේ කාරන්න මෙත ලොගඩියක් එක කපලයින් කරන්න වෙනවා දුක්ක කියනක පෙන්ුවනේ ඉස පන්නේ ලක්ෂණය කප ලයි කරහම් මකක් දේති සතුටක් ද දුකත් ඉසලබෙන ලක්ෂණය තමාගේ කැමැත් හැඩියට පවත්වන්න බැහැ එටම අනාත්මයික. ලක්ෂණය ඉසල්ල පෙන්වා දෙ කප ලයින් කර තමයි කැති හට පවත්වන්න බැහ ඉස්සල ලක්ෂණය පෙන්ව ගනත මාග කමැත්තේ හැටියට පවත්වන්න බැරි බව ලක්ෂණයෙන් පෙන්වා ඊට පස්ස අනාත්ම බවපෙන්වා දැන්තේර නද කියෙනෙක් පැහදිලිද කියනෙ අනිත්්‍ය ලක්ෂණය තියවා අනිත්‍ය බවතියෙනවා දුක ලක්ෂණයයක්ත් තියෙනවා දුක් බවතියවා අනාත්ම ලක්ෂණය තින අනනාත්ම බවතියවා ආත්මයන්ත අනත්මය උදදය වැෑහද සතටමහදත් වගේ ක්‍රාවක්නය මෙතැනැතින් තෝට ඒ ධර්මතා හතරම සනයක් 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 පාසය ඇතිව ැති නොද එත උදය වඥාය එතම උදය වැඥානය පැහැදිලි ද කිය න දුක කියනක සත්‍යය දෙත අනි්‍යය කියනෙක සත්‍යයද අනිත ලක්ෂණය කියනක ක සත්‍යයති අනනාත්මයි කියනෙ එක සක්්‍යයද අනාත්ම ලක්ෂණය කෙනෙ එක සක්්‍යයන්ද සත්‍ය හරි චතුර සත්‍යයත් පෙන්න්න ඕකෙ මන ජන්දරාගතිය නොද නති කැමතිද න ලස්සනටති නොරද කැමති අර විරූපී වෙලා ගෙඩියක් ඇවිල්ලා එකනිකම් පිළිකාවක් වගේ වෙලා විශාල මෙ නොරෙද කැමති ස්සතියන කැමති ඇත්තන ඒම චන්දරාගය ඒදායි චන්දරාග ලස්සට තිනට කැමතින එක චන්දරගේ එකන තිැ ලස්සට තියනට අකමැතිවෙන්න කෙනෙකනම මේ කියන්නේ හොදට තේරුන් ගන්න ඒ තියන චන්දරාගයයින් කරන්න කියන්නේ බුදුරජාන් වස ඒකට තියෙන චන්දරාගය කියන්නේ ආශ්‍රභ ආශ්‍රභ කියන්නේ එල්ලෙනව කිය කැමතින එතැන සිත ඇලිලනි සිඇලි ලයිතන කැමතික කියයන් එතොර කැමතිීකයන්නේ චන්දරගේ චන්දරගකන ස්ශ්‍රව. ආශ්‍රවට කොච්චර කාලෙ කායිශයතින.කච තක්ෂණය ආශ්‍රවකයන එලන එලන සිතට ආවිශෂය ච්චි ක්ෂණයයි. අර ඇස පිල්ලංගන තරං කාලේ කෝටියකට බෙදුවත් ීටත් වොඩ කෙටි කාල යක්ත්තු ඇතිව නැති වෙන. එන ඇලිීමේ සිතත් ඇැතිව නැතිවෙනවා. බැ එල සිට ඇතිවන ඇතිවෙන්නේ අවිද්‍යාවට ප්‍රත්වය වෙලා තේරෙනද කියන ඇයි ඇල තිය එතන ති අවිද්‍යාව එලීමකිව තන්නාව සන්දරාගය ආසාාව කැමැත්ත ඕනකම ඒව තියන්නේ ඇයි අවිද්‍යාව නිසා දුකදැකන? ට හේතුව දෙැක දුකටයිතියකක්ද සැපට යිතියක පෙන්වානනි දු දුකලක්ෂණය පෙන්වා දුක පෙන්වා වෙනස්සේම තුළ විපරිනාමය තුළ අ මේක දුකට අයිතියකක්ද යිතිඒ සත්‍ය ආරය සත ඇයි දැන් අවසානය ගිහිල්ලා පටි උපාදක කලපන්නවා ධර්මාව බෝධ කරන්න දැන් ආශ්‍රව කියන්න ධර්මතාවේ කියන්නේ චන්දරාගය එතවට එක ඇතිව නැති වෙනවද නද කොච්චර කෙටි කාලයකින්ද සපිල් ග තර කාලේ කෝටයකට බදවත්ීටත් අඩයි කටිකාලයක් තුළ ඇතිව නැතිව වෙන මේ ධර්මතාවයට තිීනසාල ඇතිව නැති වෙන සිතස් අටගන්න ශනය නැති වෙනවා ම්. ආශ්‍රව ප්‍රත්්‍ය වෙන අවිද්‍යාවට එලන්නේ නොදන්න හින්ද නොදන්නකි්‍ය දන්නවාකි විද්‍යාව එහෙනම් දැන් ඇලුනේ නොදන්න හින්ද නං එතකොට ඇලීම ප්‍රත්‍යයි නොදන්නකමට ඒන්නේ ආශ්‍රව ප්‍රත්‍යය අවිද්‍යාවට හැබ අවිද්‍යාව ආශ්‍රවයන්ගේ ප්‍රථ්‍යධර්මයක් හැටියට අවිද්‍යාව ප්‍ර්‍යෝ පන්න ධර්මයක් වනාට අවිද්‍යාව ශ්‍රණයෙන්යි ප්‍රත්්‍යධර්මයක් උපකාර ධර්මයක් වෙනවා මොකටද ආශ්‍රව වලට එයි අවිද්‍යාව තියනවන ආශ්‍රවතිය නෝ නැද්ද අවිද්‍යාව හින්දන ආශ්‍රව බුදුරජාණන් වහන්සේ ආශ්‍රක්්‍ය සර ඥානය ොදිමලයේ දී පාන්දරයාමය උදවා ගත්තත නැති සියලු ආශ්‍රවය සේකරල අශර කශරඥානය ජති උපතිඥානයේ මධ්‍ය මරාත්‍රයේ හවශ්‍යයාමේ පූර් නිවාසන ශ්‍රමති ඥානය පාන්දරයාමේ ආශ කරඥානය. සියලු ආශ්‍රයමන සේ කල සේ කරල කිව විද්‍යෞද පාදී එතකන් කිවවෙනේ. එතකන් විද්‍යෞධ පාදි කිවද විද්‍යා උපදවාගත්ත කිය එතකන් කිවෙන සියලු ආශ්‍රමයන් සේකල්ලා එස්සේ ඥානය උපදවාගත්තට පස්සෙ කිවවා විච්චෞධ ප. ඒම් ආශ්‍රව ්‍ය අද්‍යාවට පතියයි කොච්චර කාලයකි. ඇසි පිල් ගාන තරම් කාලේ කෝටියයකට බෙදුවත්තීටත්තඩක් කෙටි කාලයක් තුළ ආශ්‍රව කියන ධර්මයන් අවිද්‍යාවට ප්‍රත්‍යයයි. එතවට අවිද්‍යාව ප්‍රත්යනු පන්ධර්මයක් තමයි බදුරජණන් වහන්සේ දිරිපත් කරපු න්‍යාය ප්‍රත්්‍ය හේතු ප්‍රත්්‍යහා ප්‍රත්්‍යය උපන්න එතකොටැ අවිද්‍යාව ප්‍රත්්‍යයෙන් උපන් ධර්මයක් වු නාට අවිද්‍යාවශනය ප්‍රත්‍යය ධර්මයක් උපකාර ධර්මයක් වනො ආශ්‍රවල්් සංස්කාරයන්ට උපකාර ධර්මය අවිද්‍යා ප්‍රත්‍ය සංකාර ත අවිද්‍යා ප්‍රත්්‍යය සංස්කරත්හ වෙනවා කොච්චර කාලයක් තුළද පිල් හන තරන් කාලය කෝටීකන බෙදල ගත්ත තිටත් ර කෙටිකාල ඇතුලත. මොකක්ද මිතියන්නේ තුවට. ගොට එක ඉපද බිඳරාදී එතන දයන අනිත්‍යය ලක්ෂ අ්‍ය දුකා ලක්ෂන පෙළන පීඩාවක් පෙළීම සැනය සන පාස වෙනස් කරන තමාගික මෙත්ත හැටියටද ජනත්මයි දුකයි අනිත්‍යයයි. තතාගතස දේශන කළ හරි තුකට අපි අනිත්‍ය දුක්කාණත්ම සම්මුති වශයෙන් හදාගෙන නිවනක් වෙනවා ඥානටික පිළිවෙලෙන් උපදවා ගන්න ඇතුව නිවෙනට යන්න බුදුරජාණන් වහන්සේ නිවනටගේ ඥානැට්ටික උපදවා ගෙන ද නැද්ද කියද හැත්තතුනක් ඒ උතුම්මූ සම්බෝධිය අප අරිහත්ට ග ඇතින ඒ ඇතින ඒයි පසේ බුදු වනත් රිහත්තය යට ගිය සම්මා සම්බුද්ධත්යට පත් වනත් තුන් දෙනාටමට වෙන්නේ කමදේ ප්‍රතිසන්ධයක් නෑ අයි ප්‍රවෞෘතියක් නෑ පැවත්මක් නෑ හට ගැන්මක් නේ අනුප්පාදය උප්පා දන්නේ අවසන් ඒ අවසන්න්නේ උදේවය දෙකේ අවසානය තෙරෙනව කඳ පංච කව දේවේ දෙකවසන් එතන නිවරයි එහනම් ද ප්‍රත්‍යහා ප්‍රත්‍යයෝ පන්න ධර්මයන් පැහැදිලි ද කියන එක එතන තනිත් ඇති නොද හැබයි අවිද්‍යාව ආශ්‍රවයන් ප්‍ර්‍යයෙන්නුපන් ප්‍රත්‍යෝ පන්න ධර්මයක් වුණාට සනයආයි ප්‍රත්්‍ය ධර්මය සංස්කාරයන්ට නවිද්‍යාපච්චා සංකාර සංස්කාර ප්‍රත්්‍යයෝ පන්න ධර්මයක්. සංස්කාර දෙයක් කියල දෙ මේක ඇතුළෙ නෑ. අවිද්‍යාව කියර දේකුත් මේක ඇතුලෙ න. ප්‍රත්තයෙන් උපකාරෙන් උපදින්නේ මේක ඇතුළේ තියෙනන යි කරන බෑ. හැබැයි උපකාරෙන් උපදින. අපි හදන්න නිරන්තරෙන් උපකාරගොල්ලන්ට උද් කරණයි කට්. සිතයි කියල දෙකුත්වක ඇතුලි ෑ යිකල්ද ස්තරෝක ඇතුළි නෑ හල න ස්තරෝන පත්යෙන් හ අටගන්න එක නිසා බුදුරජන් වන්සේ දේශනා කරන මහනිනි මම සියල් හේතු ප්‍රත්්‍යයෙන් දේශනා කරනවා මගේ සතයිට සතියවා යම් ප්‍රථග්‍යාන පුද්ගලයෙක් මේ සත්‍යය ගන කතා කරනවනං එක්ඔයි සත්‍යයාගේ විනාසය කියන්්ඩෝනි එ නා විනාශයක් කියන්න ඩෝනේ එක විනාස වෙන කියන්න ඩෝනේ එක විනාසවෙන් නෑ කියන් දෝනි දම කොහොමද කියන්නේ විනාස වෙනවා කිව්වොත් උච්චේද දිට්ටට වැඩවා ඒ න ගවභවන්නේ ඒන විනාස ඒභව විනාසයි ති එ මක බණ කිසි දෙයක් කරන්න න්නේ විනාසවෙන් නෑ කිවොත්? ස්ත දිට්ටියට වැඩෙනවා ඒැන බවයෙන් භවයට බවයෙන් බවට යන දෙයක් තියනවා ස්ත දෙයක් තියනවා කියලාගන්න තාග තන්නවාසි කියෙන එහෙම එක ගන්නේ බවෙන් භවයට බවෙන් භවයට යන එකකුත්න්නෑ එකට කියන්නේ බවෙන් බවට යනවා කියලා ගන්න න ශස්සත දිට්ටි බවෙන් බවට යන්නෑ කියනවන උච්චේද දිට්ටි ඒකන්න එක්කො විනාශයක් කියන්නෝඩ එක්කවා විනාශසයක් කියන්න. බදුජාණන් වහන්සේ දේශනා කරනවා හරි දේතකොට ප්‍රත්වයෙන් හටගන්න. උපකාරයෙන් හට ගන්නවා. එ සංස්කාර කෙලෙකුත් මේක ඇතුලිනේ විඤ්ඥානය කෙලෙකුත් මේක ඇතුලිනේ. සංකරපච්ච විඤ්ඥාන. විඤ්ඥාන පච්චා නාවරූපා. නාවරූපච්චා විඤ්ඥාන. ප්‍රත්්‍යයෙන් ට ඕනොන්ට ප්‍රත්යයි කොච්චර කාලය. පවලට ච්චි ක්ෂණ දාහතක් නාමයට එක්චි තක්ෂණය ද සංස්කාරා විද්‍යාවනමති ප්‍රත්තියෙන් ප්‍රතථයෝ පන්න ධර්මයයක් වුණා අට සංස්කාර එයට රැඳන්න බේ යටඉන්න බේ එයට රැඳන්න පුුවන් ඇසි පිල්ල ගහන තරංකාලේ කෝටියකට බිද එ එච්චර ොද එච්චර අතන දෙන්න බේ ඇැබැයි ප්‍රතිසන්දිී විඤ්ඥානයට ප්‍රත්තියයි තේරෙනට සංස්කාර ප්‍රත්තයෙන් ප්‍රතිසන්ධි වි්ඥානය ප්‍රත්්‍යයෝ පන්න ධර්මයක් වුණාට විං්ඥානය රැදෙන්ට පුළුවනු තරකාලයතම කාලයම තමයි. යටට නැ දෙන්නත් බෑ. එයාට එයා රදන්නේ ඇස පිල් ගන්නන තරන්කාලේ කෝටියකට බෙදුවත් ඉටත්තටයි කෙටි කාලය හැබැයි එයාඒෂන ඇති නැතිවෙනවා හැබ නාම රූප දෙකට ප්‍රත්තේ තේරෙනෝ දෙ කියන එක. ර උදයව දමතින්නේ උදේ කියන්නේ හටගන්න වය කියන්නේ මේ ධර්මතාවය දකින්න උදයව්‍ය ඥානය ඇතිවෙන්ට නැත්තම් උදයව්‍ය ඥානය වෙන්නේ පැහැදිලි ද කියන එක තේරනවාද කිය ඇතිවන ඇතිවවා දන්න පුල ලෝක ඕොනද තමගේ සහෝදරය තමගේ දෙමවපියෝ තමන්ගේ දරුවෝ තමගේ ඥාතිීන් හිතවතුන් කින්න පුල තිව නතිව. ඒකද බුදුරජාන් දේශනා කර උදියව නාම රූපදක. මෙ නාම රූප දෙකේ උදේවය පුච්චලේ උදේව න හට ගත්තා නැතිවුණ දෙැ අති තියට සිතයවල බැලුව ද මේසිර දෙනගේ දෙමෝපීන්න පුල නැතිවත් පුළුව. ඒ දෙමවපියෝ ැතිව නැතිවුණ ඒ දෙමවපියන්ගේ දෙමවපියකු ඒගොල තැතිව නැතිවුණ? එක දූදයවේකෙන් මේ මේ තථගතයන් වහන්ස දේශනාකර පුදයවය ඥානයට ඥානය උපදවාගණ්ඩ එක මදි හොඳට මදී නාම රූප දෙකය ඇතිවීම නැතිවීම තතාගතයන් වහස දකිින්ඩ කියයන් මේ නාම රූප දෙකන මේ ඇවීම නැතිීම තියෙන පුද්ලය න නාම රූප දෙක ඇවීම ඇතිවීම තියෙන්ය එන එතන තිෙන අනිත්ත්‍ය ලක්ෂණ දුක ලක්ෂණය අනාත්ම ලක්ෂණය තියෙනවතන ඒක ඥානයට හසු කරගන්ට. ඒ ධර්මතාවයා නුවනට හසු කරගන්න. ඒකට මොකක් දෝනී සීෝනි මනා නුවනක් ෝනී. සීයට කිව සති කියර මන නුවනට කිව සති සම්පජනය කියන. යෝනිෂව මනසිකාරය කිව්වා හරිදේතකොට. දැ එතන තියෙනවා සතාගතයන් වහසේ දේශනා කරපු ආර්්‍යෂස්්ඨාංගික මාර්ගය තියන එතන එම සීල සමාධී ප්‍රඥා ලෝකය වන තරන්තියන සීල සමාධ ප්‍රඥා කියනවා ලෝකයඕන තරතින බුදුරජාණ වහන්ස දේශනා කරේ අධශ අ සමා අධි ප්‍රඥ දැම් මේයුම් ධර්මතාවයන් මෙසිියුම් ආකාරය මනසට හසු කරගන්ඩ නං අධි සමාධියක් ඕනෙද මේ යන්තම් පුංචි මහොතකට සිත ඒ එකඟ වීමේ සමාධියයක් ඇද මදින අධි සමාධයක් ඕන හොඳට තැන්පත් හොඳට ඒකඟ හොඳට නිශ්චලව පීටල අරමුණේ හොඳට විශසිත විසුරාන්ට පුළුවන් ඒක ග්‍රතාවයක් ඕනද නැද්ද අධි සමා අධි සමාධය තුලින් උපදින්නේ අද ප්‍රඥා ඒ ආරයෂ්ටාන්ික මාර්ගේ ලෞකික මාර්ගනමි එක ලෝකොතර මාගේ මර්ගය අන්න මග නොමග අනික් බාහිර ලෝකෙත්තිය නො සීල සමාජි ප්‍රඥා එකල සීරකින ද දහිට ශාස්තෘරන් වහන්සේලා බදුරජන්ේ කාල හිටිය ාස්තෘන් වහසල සිල්රක විධාකාරය සිල්රැක ගෝ ෘථ කියලා කිව්වා කොක්කොට උෘරත බල්ලෝ වගේ හැසුරු නාහරක් වගේ හැසුරන අල්ලෝ වගේ හැසර එහැර අදෝට දවසට තුන් හතර සරයක් අරගා දිය බැහලා නෑව පව්හෝ දන්නක සීක් න ඒකද සීල් මේ සමාධි ප්‍රඥාතිකට අදළසීරේ එය හේතු පල දකිනවා හේතු ප්‍රත්්‍ය දැක්කමයා නිවැරදි වෙන අදිසිීලයටන්නේ අධි සීලේතුලෙන් උපද අධි සමාධියයක් ඒතුලින් නොපදන්න අධි ප්‍රඥාවක් දම ධර්මතාවන් සියවුම් දැනෙද අතිසේ සියුම් දැනෙදද උදේ අව්‍යඥානය ඇතිව නැතියවා ඇති වෙන ඇතියෙන ඇතිවෙන නැතිවෙන හොඳ දිව දිව කියල කතා කරන සම්මුතිය පරමාර්තයෙන් ගන්නේ අපි. දෙව ඥාන උපදවාන පමාර්තය තුළ සම්මුතිය තුළ දෙවඥාන උපදවන්න එනම් අපිට අන්න වෙන්න සතරම හදහතු කියෙන තැනට ඇඒ හතරෙන් තම අදිවහගලතිී න ඒ හතරදිහදලතිී එ ඒ හතරෙන් අන්දිවහදලතියන අර තදගතිය දීරගත්තිය උස්නේ වාතය කියන හතරට කොච්චර කාලයද සපිල්ලංගාන්න තරං කාලය කෝටයකට බිදවත්තිීටක් තඩා කෙටිකාලයයි දගතයත් ඇතිව නැතිවෙනවා දීරගතියත් ඇතිවන ඇතිවෙනවා උනුසුමත් ඇතිව නැතිවෙන වායුවත් ඇත්වන ඇැතිවෙන වෙනන එතම උදේ න්න පවතින බවත් දකින්නේපා පවචින බවත් දැක්කින්ට දකින්න දකින්න දකිින්න්න අපි ආය මාර්ගෙන් ඇත්වෙනවා ආරය මාර්ගය නොම ගටයන්න අපි මගටයන්ටන මේ ධර්මතාහතර අනන්ත ප්‍රමාණම දේශනාවල කියෙර දිර යනම සරමහතාතුන්ගේ ක්‍රියාවදිය දැක කියයන ගැඹුරින් කියෙන් මිස් කලික හම සරල කිව තෙරුම් ගන්න ැංකි කියන මේ අතිසේ ගැඹුරු බිමි කියන්න එවනොන්ට ප්‍රත්වේ වෙනකාරය. තොඩ ඇතිවෙනවා නැති ඇතිව නැතිව. තොර ඇතිවන ඇතිවෙනවා න එතන තියන්නේ අනිත්‍ය ලක්ෂණය කුත්තියි හරි අපිම දිවේෙනවා යම් කිසි මාකරියන්රිපුස්සකර මාකරි රෝගයක් නිසා දිලිරියයක් කර මාහකර රෝගයක් නිසා එක එනවා අවිකෘති භාග එක ඉස්සලා එක පාටමනෝද න ඉස්සල චටියට චුටට එන්න පුළා ඒතමයි ලස් ලක්ෂණය රෝගයක් වනත් එහෙමන්නේ දෙක පාට මෙන්නේ අපික මුදැන් අක්මාව නරක්වෙලා කිය දක්මාව නරක්වෙලා නං ඒ බව පොඩ්ඩක්හරි දැනු දෙන්න ඇද පාසුතාවයක් උදරෙන් එන්නේ නැද්ද එනවා බඩ අමාරුව එ ති්චේ මුද පපුරස්ති ග්‍රන්ථය හරි එමන තාක්මාවි හර මෙමකර කැන්ස එක එත හොඩ එක සෙල්ලාමනි පුංචි රිතුමක් වසයන්නේ පුංචි වේදනාවක් වසේම කකටම ළග ති ඩොක්ට කෙනෙ ලග ඩක්ට කෙනෙ ගාඩි කියල ෙටි කරගෙන බල දට පසේ හරි නැත්තත් තබයි තවතැනකටයන්න එතනුත් තරයන්නත් තවතනකට පුංචියට පෙන්න මකක්ද ලක්ෂණය පෙන්නන්නේ. දේ ලක්ෂණය පෙන්ව මකත් නිත්‍ය භව ලක්ෂණයද අනිත්‍ය භවය ලක්ෂණේද. සැප සභාාවය ලක්ෂණයේද දුක්ක සභාවය ලක්ෂණේද. ආත්ම සභාවය ලක්ෂණය ද අනාත්ම සභවිය ලක්ෂණය ද පෙන්වී. ඉතාමත්ම චූටියයට පුංචි වේදනාවක් අපහසුතාවයක් තුළින් පෙන්වේ අනිත්‍යය ලක්ෂණය දුක්ක ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය හොඳයි කැන්සේ ඇවිල් ඇවිල් ක්‍රම ක්‍රමේ වැඩිවෙලා වැඩිවෙලා වැඩවෙලා හොත දම් ඩොක්ට කියන බ හරියන්න ත් අනිත්‍ය බව පෙන්වා ඉස්සල පෙන්වා අනිත්‍ය ලක්ෂණය සැපයි කියලම හිතාගෙන හිටි දැ එක දැක ක්‍රමකරම වැඩිවෙලලා වැඩිවෙල වැඩිවෙලා රෝග උසන්නන්නේ සැපයි දුකයි තමාගේ කැමැත්ති හැටියට තමාගේ කැති හැටියද සිද්දෝන ආත්මද නත්මත යම් දෙයක් අනිත්‍ය නං අස්තිරනම් තාව කාලිකනම් තමාගේ කැමැති හැටියට පවත්වන්න බැරිනම් ඒ අනත්මයි ආත්මය කියන්නේ තමගේ කැති හට පවත්වන්න පුළුව නිතති්‍යය ස්තිරයි සද කාලික. එම ත්ම දැනතකොට ඒ වෙනස්සීම තුළ පෙන්නන්නේ මොකදද අනි්‍ය ලක්ෂණය දුක ලක්ෂණය අනත්ම ලක්ෂණය අනිත්‍ය දුක්ක අනාත්ම සැලපෙන්න්නේ ලක්ෂණ තේර එතකට තේරෙන්න මේ අනිත්‍යය කියලා. ලක්ෂණය පෙන්වා තේරෙන අනි්‍යය කිය. ලක්ෂනෑ පෙන්වවා තේරෙන දුකයි කියලා ඒ සැපයිම කියලම හිතන්න එතනදයත්තේරන්නේ මේ ආත්මයකට අයිතික් නෙමයි මේ ආනාත්මයි කියලාර ලක්ෂණය තුලින් පෙන්න්න නිත්න හැබ එක රෝගය උත්සන්න වෙලා එක වැඩිදිවනු වෙලා කපලලායින් කරන නේ මරණයට පත්වනත් අර නිත්‍ය සුකයි ආත්මයි කියන සංඥාවතුලින්මතමයි යන්නේ ඔෞදන එන තියන නිත්‍ය සභාව අනිත්‍ය සභාව දිව එ අයිති මොකද නැ සත්‍යද සත්‍ය ඇයි අපේ දුකට කැමතිවෙන්නේ අවිද්‍යා දුකට කැමතිෙන අවිද්‍ය දුක්නය උපදන්නේ දුක්ක ලක්ෂණයත් නවා දුකත්තිය. අනාත්ම ලක්ෂණ අත්තියෙන අත්ම අනත්තේ ලක්ෂණයක් පෙන්න්නනවා අනත් ලක්ෂණ පෙන්වා තේරෙන්නේ? ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කර මහනන මේ පෘථජාන පුච්චලයෝ ජාති අන්දයෝකිවා උපපත්තියම උපත්ති අන්දයි ජාති උම්මත්තකයිවා තරහටනේ කිීවේ දේශයෙන්ගේ ප්‍රකාශයනම ගීක. ඒ තරන් මේ අවිද්‍යාව තුළ ඉන්නේ අපිටැ ඕනේ මොකට ඕනේ මොකක් ද අපිට අවිද්‍යාව ද්‍ය එහම් උද්‍යව්‍යා ඥානය මෙති සෙල්ලා මෝනි මේජාන උපදෝයගන්න උපදෝය ගන්න අපේ කෙලෙස්තුනී වෙනවා. තෘෂ්නාව කියන ධර්මතාවය ක්‍රමමෙන් ක්‍රම ක්‍රමෙන්තුනී වෙනවා නැත ඒකට තියන ඇල්ලීම ක්‍රම ක්‍රමයෙන් ක්‍රම ක්‍රමෙන් ඇත්තෙන දුරුවෙනවා ඇතට යනම් ඒතුළින් අපි ලංවෙන්නේ කො හට නිමනට නැ්‍රරි. දෘෂ්ණාව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න චන්දරාගේ වර්ධනය වෙන්න වර්ධනය වෙන්න අපි වැටන්නේ සසරට අපි වැට සසරට එන අවබෝධය තුළින් අවබෝධය තුළින් නිවනට අන අවබෝධයෙන් නිවනට යන්න බේ ලෝක කිසි කැන ගියත්නෙ යන්නත් බෑ යන්නෙත්නේ. අවබෝධය තුළින් නිවනට යන්න පුළා ඒ අවබෝධය සත්ත්‍යය අවබෝධය තුළින් යන්න ුදුරජාණන්හන්සේ දේශනා කර පරම සත්‍යයක් දුකාර සතය හේතුෝ චන්දරගේ දමක දයින් කරන්නව අ අනිත්‍ය දුක අනාත්ම කියන ධර්මතාවය නනිත්‍ය ලක්ෂණය අනිත්‍ය දුකක්ෂණය දු අනාත්ම ලක්ෂණය නනාත්ම කියන මේ ධර්මතාවයන්ට අපි නැවත නැවත ප්‍රිය කරවන ඒ මොහයි මෝහයේ හැටිය එන අප ඒ අයින්කරුත් රජන්නශදේශන කයි කරන්න ගොඩක් දෙයක් කරන්න නෑ අමාරු වැඩකුත් නෙමි අවබෝධයෙන් ඇයිට් ඇත්තට් එක නැත්තකන අවබෝධයන්නේ අර ධර්මතාවලින් ඇත්තෙන් මේ පවතින නාමර ූප දෙක ඇත්තට් ඇ නාම රූප දෙක අවසානයන න පැවත්ම පැවත්ම දුකයිද නැති දුකයිදනෙ එනං දැන් උදේවය කියන්නේ කපී උපදවාගන්නෝ නිෙක් හොම උපදවාගන්න වර්තමානය මේ මොහොතේ සිදුවන ක්‍රියාවත්තුලින්ද නෙදද. වර්මමාන මොත්තුල සිදුවන ක්‍රියාවතුලින් බෝධ කරගන්න නනි ටහහාගන්න ඕනේ උපදවාගන්න න පළමියගු පොදවාගතයතු ඥාන උදව ඥානය. බයි පයිතකොට බලන්න මේ ඥාන උපදවා ගත්තහාම ඇලි අඩුවනවද නෙද්ද මේ භෞතික වස්තුූන් කෙරේ හාම ස්කන්ද පංචකය කරේ ඇලීම අඩුුවෙනවද නැද්ද මේ ඇතිව නැතිවෙන සභාවේ ගැන මොහොතකටවත් පවත්වන්න බෑ ඇතිවෙන සනයෙන් නැතිවෙනවා හැබැයි ඇතිවෙන්න නම් හේතුවක් හදන්න පෝනිි උපදින්න නම් උදයට නම් හේතුවක් අනිවාරින් අවර්ශයෙන් ඒක හොඳටම තේරුම් ගන්න පුළුවන් දිවයි රසය නිසා රස දැන ගැනීමේ සිත දිවයි රසේ නැත කවදාවක් රස ධැ ගෙන සිතක් කහලන්න බේ එහෙනම් එතෝට එතනමොකදද තින් ප්‍රතයෙන් උපන්ධර්මයන්න මීති උපකාරයෙන් උපන්ධර්මයන්න මීති එතට හේතුන්ගන්නම එන හේතු අයින්කරත් දිවයි රසය නැ කවදාවත් හදන්න බේ ඊට පස දිවයි රසයට හේතුව හොයාගෙන ගියාම යන්න වෙනවා නිරන්තරෙන්ම අවිද්‍යාවටයි තන්නාවටයි තොට ෙන මේ ධර්මතාදකයි කරන්නඕන. ඇදර ඒකනුත් එකයියින් කරන්නන චන්දරාගේ හෙවත්තන්නාවයි. ඇදොරා විද්‍ය වන්නේ. එකයිම මුලින් පෙන් අලදුන්නේ අවිද්‍යාව ආත්‍ර වහෙවත් තෘශ්නාවට ප්‍රත්්‍යය චන්දරාගේට ප්‍රත්්‍යයයි චන්දරාගේ අවිද්‍යාවට ප්‍රත්තය. ඒ ධර්මතා දෙක ඕනු උන්ට ප්‍රත්තයේ එකයි ගලවන්නෝනේ එකයින ගලවන්නනේ ඇද ධර්මතිේශනාව සන් කරන්න පැදිලි දෙකනය මේ අපි මේ සතර ඉරයෝයම කරන්න පුළුව මේ උද්‍ය ව්‍ය ඥාය උපදවාගන්නේ එක මේ පැත්තක වාඩි වෙලා දෙකත් පයාගෙන ගල් පිළිමක් වගේ හිට වාඩිවෙලා හිඳගෙන මේ කරගන්න ඕන ගන්නම ඇවිදින ගමනුත් පුළුව කරන්නඕ හැබයි මනනුවනක් ඕන සහ ඕන හොදට සීය අභ්‍යන්තරයේ රදවගෙන නුවන මෙහේවල බලන් ඇතිව නැති වෙනවද නැති සෑ මොහතම ඇතිව නතිනවා ඇති න ඇති නැතිවෙන ඇතිව නැතිවෙන ඒක නුවනට හසු කරගන්ට. ඒක දවසකින් වන්න නඇත සතියකින් හරිකවන්නේ. හතියක් කරිමනී කරට. සතියගන්න තම් මාසයහරිකමන් සිත්තට අනුගත වෙනකම්ම සිතට දෙකට පේනවා වගේ සිතට පේනකම් මෙනී කරන්නට ඇතමනු පස්සනා කියරකි. නුව පස කරන්න සිහරන්න නවත ැවත ැවත නැවත සීකන ො ද ස කර දේ.